ඔබේ පැරණි ශ්‍රවණ උපකරණය නවීනතම ඔටිකෝන් ශ්‍රවණ උපකරණයකට හුවමාරු කර ගැනීමට විෂන් කියා ශාඛාවට අදම පැමිණෙන්න. දැන් ගේන්න යන අග්‍රමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපාදන කපන්න. මේක පිටිපස්සේ ඉන්නේ සජිත් ප්‍රේමදා. මේකේ යටි අරමුණ තමයි අද වෙද්දි රනිල් වික්‍රමසිංහ මැතිතුමායි නර්ලියගහ මන්දිරේ වතුර බිල් ටික විදුලිය ගෙවන්නේ හේ. මේ වියදම් ටික කපා හැරියොත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අර්ලියගහ මන්දිරෙන් එළියට දාගත්ත ගමන්ම පක්ෂේ නායකකමිනුත් අයින් කරගන්න පුළුවන්. ඒකට තමයි මේ කුමන්ත්‍රණය කරන්නේ. එහෙම නැතු මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපාදන කපනව නෙවෙයි. මෙතුමන් ලග්‍රාමාත්‍ය තනතුරගෙන කතා කරනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පක්ෂ කණ්ඩායමේ අස්සන් ලේකණයක් ගන්න ගත්තා දවස් 3කට කලින්. එක්සත් ජාතික පක්ෂයේ දැනට ඉන්න 97න් 72යි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පක්ෂව අස්සන් කරන්නේ. ඊට පස්සේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නම යෝජනා කරලා අස්සන් ලේකණයක් ගන්න. ඒකට අස්සන් කරන්නේ 57යි. අද එක්සත් ජාතික පක්ෂයේ ඇතුළෙම අඩුම ගාන අගමැති අපේක්ෂකයෙක් හොයාගන්න බැරි වෙලා. අගමැති කාර්යාලයේ වලින් මහින්ද රාජපක්ෂ මහත්තයා කෑම වේලක්වත් ගන්නෙ නැහැ. එතුමා හිටපු ජනාධිපතිවරයාට ලැබෙන වරප්‍රසාද මිසක් අගමැති වරප්‍රසාද මේ ආහාර මේ එදිනෙදා වියදම් වලට පාවිච්චි කළා නැහැ කියන එක අපි විශේෂයෙන් සිහිපත් කරමු. හැබැයි අද අරලියගහ මන්දිරයේ සම්පූර්ණයෙන්ම නඩත්තු වෙයි. අගමැති ලේකම්වරයා විසින් ඒ වෙන් කරන මුදල් වලින් කියන එක විශේෂයෙන් කියනවා. එක පැත්තකින් අපිට හිතනවා එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ මහත්මයා අරලියගහ මන්දිරයේ තුල තෙල් විදුලිය ගෑස් වතුර සියල්ල කපලා එතුමා අර්ලියගහ මන්දිරය තුල තනි කිරීමේ කුමන්ත්‍රණ යෝජනාවක්ද අගමැතිවරේ ලේකම්වරයාට මුදල් වියදම් කිරීම අත්හිටවන යෝජනාවක් ගේන්නේ කියලා. මේ අතර ශ්‍රී ලංකා ප්‍රතිජන පෙරමුණේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. බෞද්ධ දර්ශනේ නේගලන්නේ අපිට බෞද්ධ ප්‍රශ්නයක් නැහැ. එදා 42ක් මන්ත්‍රීගන් තියාගෙන පත්වෙච්ච රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් කරගත්තානේ. අන්න ඒ විදිහ තමයි අපි පත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. පාර්ලිමේන්තුවේ සභාගාරයේ මුතුමන්ද බෞද්ධ දර්ශනේ කියන අතර ගත්තා. කතානායකවරයා නීති අනුකූල නොවන විදිහ කටයුතු කරද්දී අපි කාටද කියන්න තියෙන්නේ? කියන්න තැනක් නැත්නම් නීති අතර ගන්න වෙනවා. ඒක තමයි සටන කියන්නේ. ජනතාව අපි පත් කරලා තියන්නේ ඒකට. ඒ නිසා කළ යුතු දේ කරනවා. ඒ අවස්ථාවේදී අපි කළ යුතුයි. ඒ සඳහා අපි සටන් කරනවා. ඒ සටනේ අපිට මොනතරම් පහර දුන්නත් Facebook වල ගැහුවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නඩිය විරුද්ධව කටයුතු කරන ක්‍රියාමාර්ග වෙන සඳහා අපි පෙනී හිටිනවා. තත්ත්වය හොඳයි. තත්ත්වය ඉතාම හොඳයි. මලික ආසය දැන් ඔයගොල්ලෝ පුන පුනා බලා ඉන්නේ මේ බැසිල් මහත්තයා පෙන්වන්න ගෙනවා. ඕන මේ අතර ඔයාට පෙන්වන්නද? කවන්න නැනේ. මොකද මේ තමයි මගේ මොකද හැමෝම බලාගෙන ඉන්න අර පුරවසිභාවය ඉවත් කර ගැනීමේ සහතිකය. අනිවාර්යෙන් මම පොදු පෙරමුණෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ඉල්ලනවා. ඒ හිඳ තමයි මම පුරවසිභාව ලයින් කරගෙන මහා පරිත්‍යාගයක් කරලා මේ සටනට බැස්සේ ආපස්සට කකුල ගන්න නෙවෙයි අනිවාර්යෙන් මම එනවා ජනතාව මට ඒ ගෞරවය දක්වාවේ. ෆෝටෝ නෑ කියනවා ඉන්නවා කියනවා ඒකට ෆෝටෝ ඇවිල්ලා මේ බෝට්ටුවේ ඉන්නේ බෝට්ටුවේ නෑ බෝට්ටුවේ ආරම්භක කෙනෙක් නෑ ඉතින් මම ඇත්ත කිව්වා විවේචනය කිව්වා නෙවෙයි ඒවා පිළිගන්න ඕන නම් පිළිගන්න නැත්නම් ඉතින් මට කරන්න දෙයක් නෑ. ඔබතුමාගේ මතය කොහොමද? මගේ මතය ඇවිල්ලා රට ආර්ථිකය සම්පූර්ණයෙන්ම ඉවරයි. දැන් අපිට IMF එකෙන් දෙන බිලියන 1.85 අපිට දැන් හම්බෙන්නේ නෑ මේ අර්බුදේ තියෙනකන්. ඉතින් ඒක ඔක්කොම බලනකොට ඉතින් ඊටාම කනගාටුදායක තත්ත්වයක ආර්ථිකය තියෙන්නේ. අපි ඔක්කොම එකහුව වෙලා මේ ආර්ථිකය නැගිටුවේ නැත්තම් රට මංකොල්ල කන තත්ත්වයකට පත් වෙයි. ඒවා ඉතින් මම ඉන්නේ ජනාධිපති ධූරවලට මේ ඉන්නේ ඒකට හොඳ තරුණයෝ මේ අල්ලා මේ මෙන්න මෙන්න හොඳ තරුණයෝ මේ ඉන්නේ මේගොල්ලන් තමයි ඒවට